අනාගතයේදී මේවා වැඳුම් පිදුම් කරන්නට මේ බාල පරම්පරාවට අවකාශ ලැබෙයිද ඉඩ ලැබෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. අද රටේ යන තත්ත්වයේ පිටබදව හිටනකොට අනාගතය ගැන බොහොම කනගාටුයි. අනාගතය බොහොම කනගාටුදායකයි. ඒ වගේම මේ මොහොතේදී අහන්නට ලැබුණ සුබ ආරණක. අනාගතයේ ජනාධිපතිතුමා බවට පත් වෙනවායි කියන අපේ තමන් රාජපක්ෂ මැද ඇත්තට මේක අප්‍රසිද්ධ කාර්යයක්. ඒක අපි දැනගෙන ඉතින අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම මයන්ත දිසානායක මැතිතුමාටත් මා ආරාධනා කරනවා. ඔබතුමා මේ පැත්තට ඇවිල්ලා මේ රට ගොඩනගමු, රට ආරක්ෂා කරමු කියන පණිවිඩය දෙනවා එතුමාට. අනාගතයේ බොහෝ භයානක. දිසානායක මැතිතුමා, ග්‍රාමීණ දිසානායක මැතිතුමාගේ කාලෙන් පස්සේ ඒ යුගයේ අවසානය ලක්කම්. ඉන් මෙහා ඇතිවෙච්ච සජ්ජාධිපති පාලකයෝ මේ රටට ආදරේ නෑ, මේ රටට ජනතාවට ආදරේ නෑ කියන එක අපි ප්‍රසිද්ධිය කියනවා. කිසි බයක් නෑ, නිර්භයව කියන අපිට නැති වෙන්න දෙයක්වත් නැහැ, ඇති වෙන්න දෙයක්වත් නැහැ. නමුත් අපි කෙලින් කතා කරන්නට ඕන මේ රට ආරක්ෂා වෙන්නට ඕන, සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන, බෞද්ධව ආරක්ෂා වෙන්නට ඕන. ඒකයි අපේ පරමාර්ථය. වික්‍රම වහන්සේලා කැපවෙන්නේ අපේ සිංහල ජනතාව රැකගන්න, බුද්ධාගම රැකගන්න තමයි අපි කොතනක් කතා කරන්නේ. අපි නිහඬව හිටියා දෙවි ආපු හැම නායකයෙකුට මේ කාරණේ කිව්වා. අපි ප්‍රසිද්ධ වෙන්න කතා කරේ නැහැ. එනායක කරුණාවේ ඒකලා මේ අවස්ථාවේ කර යුත්තේ මේ දේ කියලා. ඊයේ පෙරේද ආපු මම නම කියන්නේ දේශපාලකයෙකුට මම සදාන් කළා. එයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්. එයාට මම කිව්වා එක්සත් ජාතික පක්ෂයේ ආයතන ඉවරෙන් තියෙන්නේ. ආයෙ මේකට පණ දෙන්න පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වරදින් තමයි මේ රට නැතිුනේ කියන එක මම ගැනීම කිව්වා. ඉස්ලින් ජනතාව අපට ආදරේ නැහැ. ඔය මුලින් කතා කළ අපේ මයන්ත දිසානායක මහත්මයා එහෙම කොම් කරන්න එපා වෙන් කරන්න. මා කියනවා මේ කඩවල වලට යන්න එපා, ඒ කඩවල වලින් කන්න කොන්න එපා. උදේ ප්‍රසිද්ධ කාර්යය අපිට අපේ ජනතාවට වසමිස දීපු, අපේ ජනතාව විනාශ කරන්න උත්සාහගත් පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේන. ඉතා පැහැදිලිව පේන නිසා අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙනවා. ඒ කඩවල වලට යන්නත් එපා, ඒවා ගන්නත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මම හිතන අනාගතේ දුරුදර්ම නැති වී කියලා මම හිතනවා. ඒත් මේ අයට දැනගත්ත එක අනාගතේ තවරු 10-15 ගන්න අපි නම් ඉන්දිය ගන්නෑ. ඒකේ විපාක තමයි ඒ පාසල්වල මේ පෞද්ගී වතවානේ සිදු වෙච්චි දේවල් පිළිබඳව හිතනකොට මේ ධර්ම අනාතයි, මේ රට අනාතයි. ඒ වගේම අර මාතෙනි දොස්තර මහත්තය කරපු වීර ක්‍රියා පිළිබඳ කවුරු සන්නා ලක්ෂ ගාන අපේ දරුවෝ විනාශ කර ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ. අර කවුද උපාසකම්මලා වගේ කිව්වා ගල් ගහල මරන්න. මම එහෙම කියන්නේ නැහැ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහ අපරාධ කරා නම් අපේ මනුස්සයෙක් ඒ ජාතිය අපි ප්‍රතිගහනවා. ඔය නීති රීති හොවා හරියන්නේ නැහැ. ඒ නිසා අපි එකතු වෙන්න ඕන බෞද්ධයන් හැටියට, සිංහලයන් හැටියට වෙනදා පුරුදු පරිදි පාට බලල ඡන්දි දීලා හරියන්නේ නැහැ මේක. ඉතාම සුදුසෙක් තෝරාගෙන සුදුසු මන්ත්‍රීවරු තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න ඕන. රටක ජාතියට ආදරේ තියෙන, රට ගැන හිතන, ජාතිය ගැන හිතන අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඔය එන ඔක්කොම කන්න කරලා හරිඳපා හොඳට විමසලා බලලා මේ කාර්ය මේ ශරේ කළ යුතුයි. අපි එකතු වෙන්න ඕන. නිසා අපි කවුරුත් උපදෙස් දෙනවා ඒ පිළිබඳව නිර්භයව. ඒ නිසා කවුරුත් එකතු වෙන්න අපිත් එක්ක අපි යහ මඟ පෙන්නන්න. ඒ සමග එකතු වෙලා මේ රටත් ගොඩ ගමු,
සිංහල ජාතියන් ගොඩගමු බෞද්ධ ගොඩගමු කියන පණිවිඩය තමයි දෙන්නට තිබෙන්නේ විශේෂයෙන්. ඒ නිසා මේ වැදගත් පුණ්‍ය කර්මයේ සහභාගී වුණු ඔබ සෑම දෙනාටම දළදා හාමුදුරන්ගේ පිහිටෙන් වාසනාවන්ත අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව නිමාවට පත් කර ඔබ සෑම දෙනාටම සම්මා සම්බුද්ධත්වයට